සුබදාස ද කතා කරන්න බලාපොරොත්තුනේ ධාරාවක් ගලා යන සන්නායක කම්බියක් කොට චුම්බක ශේෂ්ත්‍රය අපි තුමේවා සන්නායක කම්බියෙන් ධාරාවක් ගලා යන එතකොට මේ කම්බිය තුලින් ධාරාව ගලා යන දිශාව කොහෙද බලන්න ධාරාව ගලා යන මේ දිශාව ඔස්සේ එතකොට මෙතන මම මේ ධාරාව ගලා යද්දී මෙයාවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රය පහසුවෙන් හොයාගන්න පුළුවන් මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය පාවිච්චි කරලා. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. එහෙම නැත්නම් අපි ඒකට මේ සුරත් නීතිය කියලා කියමුකෝ. මේ වගේ මැක්ස්වෙල්. අපි මේ දකුණු අත ගත්තට පස්සේ දකුණු අත මේ වගේ වක් කරගන්න. මේ වගේ ඇඟිලි ටික වක් කරගත්තට පස්සේ මහපට ඇඟිල්ල කිසියම් දිශාවක් ඔස්සේ යොමු වෙනවා. මහපට ඇඟිලි දික් කරගෙන අනිත් ඇඟිලි ඔක්කොම ටික වක්‍ර කරගන්න. එතකොට මේ මහපට ඇඟිල්ලෙන් පෙන්වන්න අපි ධාරාව ගමන් කරන්නේ කොහෙටද කියලා. දැන් බලන්න ධාරාව කොහෙද ගමන් කරන්නේ? මේ දිශාව ඔස්සේ. ධාරාව මෙහෙට ගමන් කරද්දී චුම්බක ශේෂ්ත්‍රය කොහොමද තියෙන්නේ? මොකද පේන්නේ මෙන්න මේ පැත්තට වක් වෙලා තියෙනවා. ධාරාව මෙහෙට යද්දී චුම්බක ශේෂ්ත්‍රය තින්නේ මේ පැත්තට වක් වෙලා. ඒ කියන්නේ මෙයා වටේ වෘත්තාකාරව තියෙනවා. හරි. ඉතින් මේ තැන් දෙකක් තියෙනවා. මේ තැන් දෙක අපිට දෙක පාට කියන්න බෑ. කොහෙන්ද පහලින් යන එක පෙන්වන්න එපේ. පහලින් යන පැත්ත පැහැදිලි පෙන්වන්න පුළුවන් මෙහෙම කරන්න. කොහෙන්ද පහලින් යන්නේ? මේ පැත්ත ධාරාව යද්දී. ඉතින් මම හිතන්නේ මෙහෙම ඉඳන් අපි මේ කම්බිය කියලා මේ ධාරාවනේ කම්බිය. මේ කම්බිම එහෙම අල්ල ගන්නවා. මෙහෙම අල්ලගත්තට පස්සේ මේ තියෙන ධාරාවන පැත්ත. ධාරාව මේ පැත්තට යද්දී චුම්බක ශේෂය දෙන මේක වටේ මෙන්න මෙහෙම තියෙන්නේ. අත් කරගලා ඇඟිලි කරගලා දින මේ පැත්තට. එහෙනම් තේරෙනවනේ මෙහා යන්නේ යකින්නේ මේ වගේ. ඉතින් මෙහා කම්බිය තියෙන මෙතන උඩින් ඔය තේරෙනවනේ ධාරාව මෙහෙට යද්දී චුම්බක ශේෂ්ත්‍රය තින්නේ මෙහෙම පහලින් ගිහිල්ලා මේ පැත්තේ උඩින් යනවා. එහෙම නැත්නම් මම මෙතන ලකුණු කරුත් එහෙම මේ වගේ ධාරාව මේ පැත්තට ගලා යද්දී මම එයා වල්ලා ගන්නවා දකුණු අතින්. දකුණු තියල්ල ගත රස මහ පැටැඟිල්ල දික් කරනවා ධාරාව ගමන් කරන පැත්තට. මහ පැටැඟිල්ල ධාරාව ගමන් කරන පැත්තට දික් කරා මේ අඟිලි කැරකලා තින්නේ. අඟිලි කැරකලා තින්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට. වෘත්තාකාර චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පෙන්වන්න රයිට්. එතකොට මේක මේ වගේ විතර නෙමෙයි. මේ විතර මේ වගේ අපිට මෙයා වටේ මේ වගේ වක්‍රණින් පුළුවන්. පැහැදිලි. හරි මම තව උදාහරණයක් පෙන්වන්නම්. බලන්න මෙතන තියෙන සන්නායක කම්බියක්. සන්නායකයක් ඒකේ ධාරාව ගමන් කරන ඉහළ දිශාවට. ධාරාව ගමන් කරන ඉහළ දිශාවට. එතකොට කිසියම් පුද්ගලයෙකුට පුළුවන් මෙන්න මේ පැත්තෙන් මෙයා දිහා බලන්න. මේ පැත්තෙන් බැලුවොත් මෙයාට පේන ධාරාව එන්නේ එයාගේ දිසට. එහෙනම් ඩොට් ටිකක් කියලා කරුණා කරන්නේ. මේ වගේ එයාට පේන්නේ මේ වගේ. මේ ධාරාව මෙහෙම බලුකෝ. මෙහෙම බලන එකට පුන් ධාරාව තමාගෙන් ඉවතර යනවා වගේ. එහෙනම් මම එයා දකුණේදී තමයි තියෙන්නේ. එයා ඒ කියලා දාන්න, මම ඒ කියලා දාන්න. මේ තියෙන්නේ ඒ දකුණ විදිහ. මේ තියෙන්නේ බී දකුණ විදිහ. හරි. එතකොට ඒ දකුණ විදිහට අනුව බලන ධාරාව තියෙන්නේ ඉහළට. එතකොට මම මේ දකුණුව තරගත්ත මැක්සෙල්ගේ කස්කරුප් නියමයේ දාන යන හැමතැන සුරත් නීතිය. එතකොට තේරෙනවා ධාරාව තියෙන්නේ දැන් ඉවතට එළියට. මෙතනින් එළියට මම මේ පැත්තට මහපරිණ දික් කරගත්තා ඉහළ දිශාවට. එතකොට මම කැරකලා දිනේ කොහොමද? වාමවර්තව තින්නේ. නැතත් මම දන්න ඕන මේ තින් ධාරාව මේ වගේ එනවා නම් එතකොට මම මෙහෙම අක්කල ගත්තොත් එහෙම මහපටැඟිල්ලෙන් ධාරාව පෙන්නද්දි චුම්බක ශිෂ්‍ය තින්නේ මේ වගේ. මෙයාගේ ගත්තොත් එහෙම තියෙනවද? එතන තියෙන ධාරාව තුලට තියෙන්නේ, තුලට පවතින ධාරාව. එතකොට මම අනිත් පැත්තේ එහෙම ධාරා, ඒ කියන්නේ මහ පැටැඟිල්ල පහළට තුලට තියෙන ඕන. එහෙම ගත්තොත් එහෙම පේනවා මෙයා තියෙන්නේ දක්ෂිණාවර්තව. එතකොට මේ අපි ලකුණු කරේ චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක ශ්‍රාව රේඛා තියෙන දිශාව. දැන් මෙතන ගත්තොත් එම් චුම්බක ශ්‍රාව රේඛා තියෙන්නේ මේ දිශාව ඔස්සේ. නැත්නම් ස්පර්ශ ශ්‍රාව චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ මෙතන ගත්තොත් එම් චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ මේ දිශාව ඔස්සේ. මෙතන ගත්තොත් චුම්බක ශේෂ්ත්‍රය මේ දිශාව ඔස්සේ. මෙතන ගත්තොත් එහෙම ලක්ෂයක් චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ මේ දිශාව ඔස්සේ. මෙතන ගත්තොත් මේ දිශාව ඔස්සේ. ඒ කියන්නේ මේ අපිට මේ ඊතල වලින් පෙන්නන්නේ එක් එක් ලක්ෂවල චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. ඒතර ඔයගොල්ලන්ට පේනවා සන්නායකය තුළින් ධාරාව ගලා යද්දී චුම්බක ශේෂ්ත්‍රය පවතින ඒකේ වටා වෘත්තාකාරව එක එක ස්ථානවල චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ස්පර්ශීය තමයි පවතින්නේ.
විද්‍යුත් ධාරාවක් ගලා යද්දී කියන්නේ සන්නායකයක් තියෙනවා අපේ හිතම් සන්නායකයක් පැත්තෙන් ගන්න පොඩියට සන්නායකයක් තුළින් ධාරා ගලා යද්දී ඔගේ ධාරා ගලා යනවා. ඔය ධාරා ගලා යද්දී අපි ඉතා කුඩා කොටස වින් කර ගන්නවා. චූටි කොටස ඉතා කුඩා නිකන් අංශු මාත්‍රයක් වින් කර ගන්නවා ධාරාව ගලා යන්නේ. මේ අංශු මාත්‍රයෙන් ද කිසියම් ලක්ෂයක ඇතිවන චුම්බක ශාව ඝනත්වය මේ සඳහා ප්‍රකාශනයක් තමයි මෙහිදී අපි බයෝසාට් නියමය කියලා ඉදිරිපත් කරන්නේ. අපි ඒ පිළිබඳව බලමු. මේ තියෙන සන්නායකයක්. ඔය සන්නායකය අපි ධාරා අංශු මාත්‍රයක් වින් කර ගමු. ඒ කියන්නේ ඉතා කුඩා දිගක්. මේ දිගමං ගන්න ඩෙල්ටා එල් කියලා. ඩෙල්ටා එල්. මේ ඉතා කුඩා දිගක් වින් කරගත්ත ඩෙල්ටා එල් ඒ තුලින් යන ධාරාව I ධාරාවක් ගමන් කරනවා. එතකොට මේ ඩෙල්ටා එල් තියෙන මේ කුඩා දිගින් ද එම කොටසේ ඉන්න R3 ලක්ෂයක ඒ වගේම ඒ ලක්ෂය යාකන රේඛාව සන්නායකයත් එක්ක සාධන කෝණය මන් තීට කියලා ගන්න. මෙවැනි අවස්ථාවක මෙන්න මේ ලක්ෂයේ අපි දන්නවා දැන් මම අපි කලින් ඉදිරිපත් කරා කලින් අපි ඉගෙනගත්ත මැක්සවෙල්ගේ කස්කුරුප්පු නියමය පිළිබඳව. ඒ කියන්නේ මම සන්නායකයේ ධාරාව කියලා යන්නේ මේ පැත්තට. මේ පැත්තට ධාරාව කියලා ගියොත් එහෙම දෙනවා චුම්බක ශේෂය තියෙන ඕන මෙන්න මේ ආකාරයකින් සන්නායකය මේක නම් මම මේක මෙහෙම මහපැලැංගිලෙන් ධාරාව පෙන්වුවට පස්සේ මෙයා කැරකිලා තින්නේ මේ පැත්තට නේ. හරි එහෙනම් මෙතනින් තියෙන ඕන තුලට තියෙන එක තමයි තියෙන්නේ. ඒ වගේ මේක මම ඕනනම් මෙහෙන් දික් කරොත් එහෙම එහෙන් තියෙන්නේ පිටතට. හරි. එතකොට මේ තැන මෙන්න මේ කොටස ඉතා කුඩා කොටසක් වෙන් කරගත්තේ ඩෙල්ටා එල් කියලා ඉතා කුඩා කොටසක්. ඒ කොටස හින්දා විතරක් මෙතන ඇතුළේ චුම්බක ශාර ගණිතය මම දානවා DB. ඉතා කුඩා DB කියලා අපි දාන්නේ එකයි. කියන්නේ ඩෙල්ටා වගේ DB. මේ ඩෙල්ටා L මම එක අපේ D කියලා දාගමු DL කියලා දාගමු. DL කුඩා කොටසක් නිසා මෙතන තියෙන චුම්බක ශාර ගණිතය DB. හරි. මේ DB කියන එක කෙනා ප්‍රකාශනයේ තියෙනවා මෙහෙම. ওই DB කියන එක කෙනා අනුලෝමයි ධාරාංශ මාත්‍රය කියන්නේ අපිට ගන්න පුළුවන් I ඩෙල්ටා L කියන එකට. DV කියන එක කියන අනුලෝමයි I ඩෙල්ටා L ධාරාංශ මාත්‍රයට. ඒ වගේම DV කියන එක කියන අනුලෝමයි කෝණයේ සයින් අගයට. ඒ වගේම DB කියන එක කියන අනුලෝමයි එකට R වලට. එහෙම නැත්නම් ප්‍රතිලෝම සමානුපාතකයි R වලට. හරි. ওই සමානුපාත තුනක් තියෙනවා. ওই තුනම එකට ගැත්තට පස්සේ මට මෙහෙම ලියන්න පුළුවන් DB සමානයි DB ලෝමයි I DL sin theta දෙකීම R වාක්‍යය. හරි මෙතනදී සමානුපාතයක් තියෙනවා. සමානුපාතය සමීකරණයක් කරගන්න අපිට ඒ කියන්නේ සමාන ලකුණක් එක්ක ප්‍රකාශ කරන්න වෙනවා. හරි සමාන ලකුණක් දැම්මු. ඉතින් මෙන්න මේ වගේ වෙනවා. DB සමානයි mu mod mu mod දෙකීම 4/5. mu mod දෙකීම 4/5. I DL sin theta විදීම R වගේ. මේකෙ මේ මියු නෝඩ් ගැන මම කියන්නම්. මියු නෝඩ් කියලා කියන්නේ අපි රික්තේ පාරගම්‍යතාවයට. රික්තේ පාරගම්‍යතාවය. මියු නෝඩ් බෙදීම 4/5 IDL sin theta බෙදීම R වගේ. හරි මෙතන මේ ඇත්තනම් මේ මෙන්න මේ ඉතා කුඩා කොටසින්ද තමයි මේ තියෙන චුම්බක ශාර ගණිතය. මේ තියෙන කුඩා කොටසින්ද මේක දැන් අපි මේ සන්නායකයේ සම්පූර්ණ සන්නායකයේ හින්ද මෙතන ඇතුළේ ශේෂ්ඨ වෙන මොකද වෙන්න ඕන මේ සන්නායක කම්බියේ කුඩා කොටස් වලට මේ වගේ ඩෙල්ටා DL වගේ කුඩා කොටස් විශාල ප්‍රමාණයකට බෙදලා දාලා එම එක එක කොටසින්ද මෙතන ඇතුළේ තියෙන චුම්බක ශාර ගණිතය හොයලා ඒක එකතු ගන්න වෙනවා. ඒත් අපිට ඕක එකතු ගන්න එකතු කර කර ඉන්න බෑනේ නේ. ඔක අනුකූලනේ අවකලනේ ඔය තියෙන නියම පාවිච්චි කරලා ඔය තියෙන අපේ ගණිත ක්‍රම පාවිච්චි කරලා තමයි හොයාගන්නේ. ඒකට අපිට ඒ පිළිබඳව මෙහෙදී මුකුත් ඉගෙන ගන්න ලැබෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද මේ බයෝස්වාර් නියමය කියන එක විතරද අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකේ ගතත් එහෙම සංකේතික අඳුර ගන්න මොනවාද මේ එකකින් කී දෙකක් වන්ද කියලා අඳුර ගන්න ඒක තමයි තියෙන්නේ බයෝස්වාර් නියමය ඇතුළේ අපිට ඉගෙන ගන්න. පොඩි කරුණක් මේක මතක් කරන්න ඕන අපිට. ඕගොල්ලෝ මතකයි පාරවේදීතාවය කියලා එකක් එප්සලන් කියලා මාධ්‍යයක පාරවේදීතාවය.
ඒ වගේම එප්සලන් අපි ලිව්වා එප්සලන් නෝට් වැඩි කිරීම එප්සලන් ආර් කියලා. ඒතර මෙයා තිබ්බේ රික්තයේ පාරවේදිතාවය. මෙයා වුණේ පාරවිද්‍යු නියතය, එහෙම නැත්තම් සාපේක්ෂ පාරවේදිතාවය. මාධ්‍යක පාරිතාවය අපි ආසප් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් මාධ්‍යයක් ලෙස දැන් කියන්නේ වාතයට සාපේක්ෂව දක්වන්නේ, වාතයට සාපේක්ෂව කුමන ආකාරයේ පාරවිද්‍යතාවය දක්වන්නේ කියන එක අපිට එතකොට එප්සලන් ආර් මගින් පෙන්වන සාපේක්ෂ පාරවිද්‍යතාවය. එතකොට අපිට ගැටලුවක අපි ගත්තේ තියෙන විද්‍යුශේෂ පාඩමේ සමීකරණ මතකයි මෙන්න මේ වගේ. එකයට හතරයි ෆයි එප්සලන් නෝට් කියලා අපිට අවශ්‍ය එප්සලන් නෝට් කියලා සමීකරණ Q1 Q2 විදී මාර් වර්ගයේ තිබ්බනේ. එතකොට මෙන්න මේ පදියට අපි මෙතන මේ එක්සලෙන් ඇත්තටම මෙන්න එහෙම කොටස් දෙකකින් තමයි යුක්ත උනේ. එතකොට මේකට පොදි අපි 9 වැඩි කිරීම 19 කියලා දැම්මා. එතකොට ඒ කොටස් ටික මතකයි. ඒ වගේම දැන් අපි කතා කරේ මේ තියෙන චුම්බක මේ කියන්නේ විද්‍යුත් ශේෂණ. චුම්බක ශේෂණ ගත්තොත් එහෙම චුම්බක ශේෂණ අපි ඉගෙන ගත්තේ පාරගම්මේ තාවය කියන එක. චුම්බක ශේෂණ අපි ඉගෙන ගත්තේ පාරගම්මේ තාවය කියන එක. දැන් චුම්බක ශේෂණ වල පාරගම්මේ තාවය දෙන්නේ මෙන්න එහෙම. අපි මියු ගත්තොත් එහෙම මේ කිසියම් මාධ්‍යයක පාරගම්මේ තාවය. මාධ්‍යයක පාරගමිතාවය. ඒකෙන් මේ නෝට් කියලා කිව්ව රික්තයේ පාරගමිතාවය. එහි අගය ගත්තොත් එහෙම තියෙනවා 4යි 5 වැඩි කිරීම 10 වෙන 7යි HM වෙන 1. මේ H කියලා කියන්නේ හෙන්රි කියන එක. H කියන්නේ හෙන්රි කියන එක. HM වෙන එක තමයි පාරගමිතාවය. නැත්නම් මේ නෝට් වල අගය තියෙන 4යි 5 වැඩි කිරීම 10 7. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙතන මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ මාධ්‍යක පාරගමිතාව ලියන්න පුළුවන් අපිට මියු නෝට් වැඩි කිරීම මියු ආර් කියලා. මේ මියු ආර් කියලා කියන්නේ එතකොට මාධ්‍ය සාපේක්ෂ පාරවිද්‍යතාවය. සෝරි, පාරගමිතාවය. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා මේ අපි බහුලව සිලබස් එකේ බහුලව මේ දෙන්නේ මියු නෝට් කියන අරි විතරයි කියන්නේ සමීකරණයක මියු කියන මාධ්‍යයක් වෙනස් මාධ්‍ය ගැන කතා කරන ඉතාලම අඩුවෙන් බොහෝ විට සාකච්ඡා කරන්නේ රික්තයත් තුළ පවතින සන්නායක සහ ඒ ආශ්‍රිත චුම්බක ශේෂ පිළිබඳව තමයි. බයෝස්වර් නියමයේ අතතර බයෝස්වර් නියමයේ යෙදීම් තමයි දැන් ගෙන ගන්න යන්නේ. බයෝස්වර් නියමයේ පාවිච්චි කරලා කිසියම් හඳුනාගත් අවස්ථා අපිට නිතර අවශ්‍ය වන අවස්ථා සඳහා ලබාගත් සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒතර සූත්‍ර ව්‍යුත්පන්න කරගන්න බයෝස්වර් නියමයේ අවශ්‍යයි. බයෝස්වර් නියමයේ සහ සංකීර්ණ ගණිතය ඒවා පාවිච්චි කරලා ව්‍යුත්පන්න කරගත්ත සූත්‍ර කිහිපයක් තියෙනවා. එම සූත්‍ර අපි එක්වරම ඉගෙන ගන්නවා. ඒතර අපෙන් බලාපොරොත්තු වෙන්නේ එම සූත්‍ර ඔප්පු කිරීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින්ම අපි බලමු මෙහෙම. අපරිමිත දිග ඍජු කණ්ණායකයක් තුළින් විද්‍යුත් ධාරා ගලා යාමේදී ඇතිවන චුම්බක ශේෂය. අපරිමිත දිගක් කියන එතකොට කියන්නේ ඉතාමත් දිගක්, ඉතා විශාල සන්නායක කම්බියක්. මේ සන්නායක කම්බියක සන්නායක කම්බිය තුළින් ධාරා ගලා යනවා. ওই ධාරා ගලා ඇති එයාගේ වටේ චුම්බක ශේෂයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂයේ දිශාව හොයන ඒවා එහෙම අපි ඉගෙන ගත්තා. ඒක පාවිච්චි අපි ඒ සඳහා පාවිච්චි කරේ මැස්වෙල්ගේ කස්කුරුප්පු නියමය. අපි මේ උදාහරණයක් ගමු මේ වගේ. සන්නායක කම්බිය තියෙන. එතකොට ඔක යන ධාරාවත් මම I කියලා දාගන්න. හරි. I ධාරාවක් ගමන් කරනවා ඉහළට. හරි. මේ I ධාරාව ගමන් කරන හින්දා චුම්බක ශේෂයක් ඇති වෙනවා යන්ද වටේ. ඒ චුම්බක ශේෂ දිශාව හොයාගන්නත් මම කියලා දුන්නේ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමනේ. හරි. දකුණු අත මහපට ඇඟිලි දික් කරලා ධාරාව ගමන් කරන පැත්තට. ආ දැන් ඇඟිලි කර කරලා තියෙන කොයි පැත්තද? මෙන්න මේ ආකාරයට කැරකෙන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම මෙහින් එන චුම්බක ශේෂ චුම්බක බල රේඛා අත චුම්බක ශාව රේඛා මේ පැත්තෙන් යනවා. වැදගත්ම දේ මතක තියාගන්න මම මේවා මේ ඇඳට මේ වගේ මේවා තියෙන්නේ මේ තියෙන රේඛාවට ලම්බකව මම මේක මේ පැහැදිලිව පේන්න ඕන හින්දා ඇත්තටම ගත්තොත් එහෙම පාට් එකක් තියෙන්නේ මේ වගේ මෙහි පැත්තෙන් කියන්නේ ඉහලින් බලන කෙනෙක්ට පේන්නේ මෙතනින් තුලට තියෙන බල රේඛාව පවතින වගේ මේ පැත්තෙන් ගත්තොත් එහෙම පේන්නේ ඉවතින බල රේඛාව තියෙන්නේ. එතකොට
අපි මේ රේඛාව මේ ඉතර කරත මේ රේඛාව කිම් මේ තියෙන ඉතින් මේ පෙතර දැම්මුත් එහෙම මේ පෙන්වන්නේ ඔය රේඛාව නේ ඉතින් මේ එක තුල තියෙන රේඛාවක් අපි තුම මෙතන මේ ආකාරයට මේ වගේ ඉඳන් මෙන්න මේ R ලක්ෂය R දුන්නු මේ ලක්ෂය මෙතන චුම්බක සහගත යන ප්‍රකාශනයක් අවශ්‍යයි. ඒතකොට මේ ප්‍රකාශනය අපි තුම් B කියලා මේ ලක්ෂය චුම්බක සහගත B නම් එයා සමානයි U නොට් I පෙදීම 2φR mu not i පෙදීම 2φR තමයි සන්නාහය අපරිමිත දිග සන්නාහයක් හින්දා එම ලක්ෂ්‍ය එම සන්නාහයක සිට R දුරින් ලක්ෂ්‍යයක චුම්බක ශාගාන්තය කියන්නේ මේ ලක්ෂ්‍යයේ B දිශාවකට තේ මේ තියෙන මේ උත්තරාකාර අතර මේ ලක්ෂ්‍යයේදී ඒක දිශාව තියෙන්නේ මේ දිශාව ඔස්සේ. මෙතන අපි ගමුකෝ මෙතන B කතර කොහොමද එන්නේ? ඒතර මේ R දුරින්ම තමයි B තියෙන්නේ මේ පැත්තේ. මේ ලක්ෂ්‍යයකට තේ R දුරින්ම තමයි B තියෙන්නේ මේ පැත්තට. හරි. අපි සරල උදාහරණයක් උසාවත් කරමු. මම කියන්නේ ධාරාවක් ගමන් කරනවා. ධාරාව ගමන් කරන්නේ තුලට. ධාරාව ගමන් කරන්නේ මේ තියෙන තුලට ගමන් කරන ධාරාවක්. එතකොට ධාරාව තුලට ගමන් කරද්දී එම ලක්ෂයේ ඉඳන් R දුරින් ලක්ෂයක P අපිට වුණා. මේ අයි ධාරාව පන්දා ගන්න 5 ඇම්පියර් හිතමු. හරි. R එකක් මට තියෙනවා. මෙයා 1 මීටර. එතකොට මෙන්න මේ චුම්බක ශාගාන්තය දැන් හොයන් තියෙන B ලක්ෂයයි මුලින් චුම්බක ශා බාර් එකට තියෙන්නේ කොහොමද කියලා අඳින්න. ධාරාව කොහොමද තියෙන්නේ? තුලට තියෙන්නේ. කියන්නේ මහා පැටගිල්ල තියෙන උණු තුලට දැම්මා. දකුණු අතින් මහා පැටන් තුල දැම්මොත් තියෙන තියෙනවා මේ දක්ෂිණාවර්තය කැරකෙන්නේ මගේ අත. මේ ඇඟිලි ටික කැරකෙන්නේ දක්ෂිණාවර්ත. එහෙනම් මේ පැතරක දක්ෂිණාවර්ත කැරකෙන්නේ දක්ෂිණාවර්තය තියෙන චුම්බක ශාවර එකක් යඳිමු. එතකොට මෙම ලක්ෂ්‍ය චුම්බක ශ්‍රාවයේ කාන්ත දිශාව කොහොමද තියෙන්නේ? දිශාව තියෙන්නේ මේ ඇඳ බල රේඛ තමයි තියෙන චුම්බක ශ්‍රාව රේඛාවට ස්පර්ශය කියන්නේ පහළට තමයි ඔතන B තියෙන්නේ නේ. එතකොට ඒක යගේ හොයන්න ඕන. ඒක යගේ B නම් එයා සමානයි mu not i පෙදීම 2φR. අපි දන්නවා mu not කියන්නේ අපි කලින් දන්නා 4φ වැඩි කිරීම 10^7 වැඩි කිරීම i කියන්නේ 5 ඇම්පියර් 2φ R කියන්නේ 1යි. මෙතන 2φ මේ කැපෙනවා 10යි. එක වැඩි කිරීම 10^6 බීනේ ටෙස්ලා. බයෝ ශාක් නියමයක් පාවිච්චි කළ විපන්න කරගන්න තවත් සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මෙහිදී අපි මුලින්ම තියෙන්නේ මෙහිදී තියෙන අපිට වෘත්තාකාර පුඩුවක් තියෙනවා. වෘත්තාකාර පුඩුව තුළින් ධාරාව ගල යනවා. එම ධාරාව ගල යන හින්දා ඒ පුඩුවේ කේන්ද්‍රය ඇතුළේ චුම්බක ශාගාන්තය ප්‍රකාශන ලබා ගන්න තියෙනවා. වෘත්තාකාර පුඩුව. ඒ කියන්නේ වගේ අපි හිතමු වෘත්තාකාර පුඩුවෙන් ධාරාව ගමන් කරන අපි තුම මේක මං ගන්න දක්ෂිණ ධාරාවට ධාරාව ගමන් කරනවා කියලා. මං තව වෘත්තාකාර පුඩුවක් අරින්න. කියන්නේ සන්නායක පුඩුව සන්නායක කම්බියක්. වෘත්තාකාරව හදපු සන්නායක කම්බියක්. මේකේ ධාරාව මේ පැත්තට ගන්න. හරි. දැන් ඊට පස්සේ මේ දෙන්නගේ මේ තීන ධාරාව ගමන් කිරීම නිසා මෙන්න මේ කේන්ද්‍රයේ අපිට ඇතුළේ චුම්බක ශාගාත්‍ය යනවා. කේන්ද්‍රයට චුම්බක ශාගාත්‍ය. එතකොට මේ අවස්ථාවේදී මැක්සවෙල් කස්කරුප් නියමය මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් අපිට. අපි මේ වෙලාවේ මේ වක් වෙන ඇඟිලි වලින් පෙන්වන්නේ ධාරාව ගමන් කරන දිශාව. ඒ කියන්නේ මේ I ධාරාව වෙන ගමන් කරන්නේ. I ධාරාව දෙන්නගෙන ගමන් කරන්නේ. එතකොට මෙතන ගත්තොත් එහෙම ධාරාව ගමන් කරන දක්ෂිණාවර්තව මෙතන ගමන් කරන ධාරාව වාමාවර්තව. මම මේ වෙන්න මේ ඇඟිලි ටික දික් කරනවා. දක්ෂිණාවර්තය. ඒතර මහපට ඇඟිල්ලෙන් පේන චුම්බක ශාගාතය තියෙන කොහෙද කියලා. එහෙනම් මෙතන පේන මට මේ පැතල තමයි දික් කරන්න වෙන්නේ ඇඟිලි ටික. මේ පැත්තට තමයි දක්ෂිණාවර්තව මේ තියෙන්නේ. මේ පැත්ත දක්ෂිණාවර්තව තමයි චුම්බක ධාරාව ගමන් කරන්නේ. දැන් මහපට ඇඟිලි කොහෙද තියෙන්නේ? තුලට තියෙන්නේ. ඒ කියන්නේ මේක චුම්බක ශේෂය තියෙන්නේ තුලට. මෙතන බලන්න. මෙතන ගත්තොත් එහෙම වාමාවර්ත ධාරා ගමන් කරනවා මම මේ පැත්තට මගේ අත වක් කරොත් එහෙම ඇඟිලි ටික ඇඟිලි හතරම මහපට ඇඟිල්ලෙන් මට පෙන්වන චුම්බක ශේෂ දිශා මේ පැත්තට ධාරා ගමන් කරන්නේ එහෙනම් චුම්බක ශේෂ තින් හිල්ට හරි. එතකොට මේකේ අරය අපි ගත්තොත් එහෙම R කියලා අගේ කුත් ඉපේ
අගය b නම් b සමානයි u නොට් i බිලීම 2r b සමානයි u නොට් i බිලීම 2r එතකොට මෙතන අපි කතා කරා කොටස් දෙකක් එකක් තමයි විසුසන්නය කම්බියක් පිළිම් ධාරා ගමන් කරන විට ඒ ඉඳන් r දුරින් තියෙන ලක්ෂ්‍යයක චුම්බක සාගාතය ඒ වගේම වෘත්තාකාර බුඩුවක ධාරා ගමන් කරද්දී කේන්ද්‍රය ඇතුළේ චුම්බක සාගාතය අතර මේ ඇර තවත් ගැටළු ලැබෙන ආකාර විවිධ කොටස් තියෙනවා ඒ පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරමු